ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ශුද්ධ බයිබලයේ යාකොබ් 5 පරිච්ඡේදයේ 15 පදය අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි. ඇදහිල්ලේ යාක්ෂණාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන් වහන්සේ ඔහු නැගිටුනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. දයාබර දේව දරුවනේ, ඇදහිල්ලෙන් කරන යාක්ෂණාවෙන් රෝගාතුරයාට පවා සුවය ලැබෙනවා. ස්වාමීන් වහන්සේ ඔබේ හඬ අසලා ඒ රෝගියා නැගිට්ටුවන්ට යනවා. ඔබ පිරිසිදු සිතින් ඇදහිල්ලෙන් කරන යාක්ෂාව අනිකා වෙනුවෙන් ඒ දරණ බර ස්වාමීන් වහන්සේ බාර ගන්නවා. එපමණක් නොවේ, ඔහු පාපයක් කරලා තියෙනවා නම් එයට දුන් වහන්සේගේ කමාව ලැබෙනවා. ඔබ යාක්ෂා කරන කල්ලිදී ඇදහිල්ලෙන් නිතුව ස්වාමීන් වහන්සේට ඔබේ යාක්ෂාව බාර කරන්න. ඔබ යාඥා කරන පුද්ගලයා කවරෙකු නමුත් මොන කාරණාවකට වුණත් ඔබේ සිත පවිත්‍රව ඇදහිල්ල ස්ථීරත්වය කරන කොටගෙන ඔබ කරන්නා වූ යාක්ෂාව ඵලදරන යාක්ෂාවක් වෙන්නට යනවා. ප්‍රේමවන්ත දේව දරුවනේ, අපි දිනපතා යාක්ෂාවට කාලයක් ගන්නවා. ඒ කාලය තුල අපි යාක්ෂා කරන්නේ ඇදහිල්ල ඇතුවද, ඒ කාලය තුල අපි ස්වාමීන් වහන්සේට ඔසවන යාක්ෂාව සඵලවත්ද? අද දවසේ පටන් ඔබ අනුගමනය කරලා බලන්න. ඇදහිල්ල දාන්න, ඔබ ඇදහිල්ලෙන් පිරෙන්න, ඔබ යාක්ෂාව ස්වාමීන් වහන්සේට මුළු හදවතින්ම බාර කරන්ට, ඔබ කරන යාක්ෂාවට අද දවසේ මම කරන මේ යාක්ෂාවට පිළිතුරු ලැබෙනවාමයි. ඔබ විශ්වාසයෙන් යුතුව යාක්ෂා කරන මොහොතේදී ඔබ ඒ ස්ථීර පිළිතුර භුක්ති විඳින්නට යනවා. එපමණක් නොවේ, රෝගීන් නැගිටිනවා පමණක් නොවේ, ප්‍රශ්න පීඩා වලින් නිදහස් වෙනවා පමණක් නොවේ, පාපයක් කරලා තියෙනවා නම් එයට පවා කමාව ලබන්නට යනවා. එසේනම් අද දවසෙත් ඔබ ස්වාමීන් වහන්සේට ඔසවන්නා වූ යාක්ෂාව ඵලදරන යාක්ෂාවක් වේවා, ඇදහිල්ලේ යාක්ෂාවක් වේවා. ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබ සමගයි. අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. ජේසු පිහිටයි.